आयु भगवान दुए पुते मम अद सूदानम वेन्नी ओबत् समग पसुगिय वार विभाग प्रश्नपत्र साकच्छावे दिदास दह नमे अपुस सामान्य पेल गणिते प्रश्नपत्रे पलवेनी कोटस साकच्छा करन्न अभी मेके साकच्छा करद्दि ओयाट हेमतिस्सेम मतक तियागन्न पेपर पोतक् हरि एहेम नत्तम पेपर हरि ළඟ තියා ගන්නවා නම් ප්‍රශ්න පත්‍ර ළඟ තියා ගන්නවා හරි ලේසි මේක කරගෙන යන්න හොඳයි අපි පළවෙනි ප්‍රශ්නෙන් පටන් ගමුකෝ ආනයනය කරන ලද කිසියම් භාණ්ඩයක් සඳහා 109ක තීරු බද්දක් අයකුණු ලැබේ මෙම භාණ්ඩයේ වටිනාකම රුපියල් 6000ක් නම් ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න හරි දැන් අපි ඉස්සලම් බලමු මොනවද මේ බදු කියන්නේ කියලා දැන් මෙහිමයි මම මේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී ඒ ප්‍රශ්නට අදාළ උත්තරේ විතරක් නෙමෙයි පොඩ්ඩක් ඒවට වපසරිය කතා කරලායි ඔයාලට ඒක කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මොනවද අපි ඉස්සෙල්ලම බලමු මේ බදු කියලා කියන්නේ කියලා. බදු. බදු. ඔව්. බදු කියලා කියන්නේ පුතේ ඇත්තටම රජය මගින් මහ ජනතාවගෙන් අය කරගනු ලබන මුදල්. එතකොට රජයක පැවැත්ම නැත්නම් මේ රාජ්‍යයේ පැවැත්ම සඳහා විවිධ පියහෙදම් දරා ගන්න ඕන ඒ සඳහා රජයක් මගින් ජනතාවගෙන් යම් යම් මුදල් අය කර ගැනීමක් සිද්ධ කරනවා. අතට ඒකෙන් තමයි රජයක් පවතින්නේ. එතකොට මෙන්න මේ අය කර ගන්නා මුදල් තමයි අපි පොදුවේ බදු කියලා හඳුන්වන්නේ. එතන මෙන්න මේ බදු විවිධ වෙනත් අය කිරීම තියෙනවා නම් ප්‍රධාන වශයෙන් බදු මුදල්. එතන මේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ අය කර ගන්න ලබන බදු මුදල් ඒ වායේ නම් අනුව ගොඩක් වෙලාවට ඒ අය කර ගන්නා ක්‍රමවේදයන් වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ඇටට ඔයගොල්ලන්ට තියෙනවා බදු කීපයක් කතා කරන්න බොහොම සරලම අපි ගත්තොත් එහෙම මේ අපිට තියෙනවා වරි පණම් බද්ද කියලා එකක්. දැන් මොකද්ද මේ වරි පණම් බද්ද කියන්නේ? වරි පණම් බද්ද කියලා කියන්නේ කිසියම් ප්‍රාදේශීය සභාවක් නගර සභාවක් වගේ එකක් මගින් එකෙන් ප්‍රාදේශීය පාලන ඒකකයක් මගින් එම් ප්‍රදේශීය ජනතාවගේ දේපල තක්සේරු කළා ඒ දේපල තක්සේරු වටිනාකමෙන් අය කරගන්න ලබන මුදලට අපි කියනවා අන්න වරි පණම් බද්ද කියලා. එතකොට අන්න ඒ වරිපණම් බද්ද ගණනය කරන විදිය තමයි දැන් පුතාලා දැනගන්න ඕන. වරිපණම් බද්ද අය කරන්නේ හැමතිස්සෙම ඒ දේපොළ ඒ රාජ්‍ය ආයතනයේ මගින් තක්සේරුවක් කරනවා. තක්සේරුවක් කරනවා කියන්නේ මේක කොච්චර වාර්ෂික වටිනාකමක් තියෙනවද කියලා ඒගොල්ලෝ ගණනය කරනවා. අන්න ඒ වාර්ෂික වටිනාකමට යම් 100%ක් තමයි අය කරන්නේ. ඒක තමයි අපි කියන්නේ එතකොට වරිපණම් බද්ද කියලා. එතකොට වරිපණම් බද්ද අය කරන්නේ හැමතිස්සෙම තක්සේරු වටිනාකම පදනම් කරගෙන. දැන් මෙතන තියෙන ඇත්තරම තීරු බද්ද තව බදු වර්ග තියෙනවා නමුත් මේ අදාළ ප්‍රශ්නේ කතා කරලත් මේ තියෙන තීරුබද්ද. මේ මොකද තීරුබද්ද කියන්නේ? තීරුබද්ද කියලා කියන්නේ භාණ්ඩයක් ආනයනයේදී හෝ අපනයනයේදී රජය මගින් අය කරගන්න ලබන බදු මුදල්. එතකොට ඒ බද්ද අය කරගන්න ලබන්නේ රේගුව මගින්. එතකොට මෙන්න මේ රේගුව මගින් තමයි මේ බදු මුදල් අය කරගැනීම සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ බද්ද කොහොමද අය කරන්නේ? එතනදී පුතේ වෙන්නේ මෙන්න මේ භාණ්ඩයේ වටිනාකම පදනම් කරගෙන තමයි ඒ භාණ්ඩයේ වටිනාකමට මේ රේගුව මගින් තීරණය කරන අයම් ප්‍රතිශතයක් මෙන්න මේ ප්‍රතිශතය බදු ගන්න ඕනි කියලා අන්නේ මුදල ගෙවන්න ඕන. තේරුණාද? එතකොට හැමතිස්සෙම මතක තියාගන්න දැන් තීරු බද්දක් අය කිරීම නිසා භාණ්ඩයක වටිනාකම මොකද වෙන්නේ? ඔය භාණ්ඩයේ වටිනාකම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. හරි? රයිට්. එහෙනම් බලන්න දැන් රුපියල් 6000ක් වටිනා භාණ්ඩයක් තමයි මේ තීරු බදු අය කරලා තියෙන්නේ. රුපියල් 6000ක් වටිනා භාණ්ඩකින් තමයි මේ තීරු බද්ද අය කරලා තියෙන්නේ. එහෙනම් රුපියල් 6000කට ඒගොල්ලෝ භාණ්ඩ 109ක 109ක බද්දක් අය කරනවා. එහෙනම් අපි කියනවා බදු මුදල හොයන්න කියලා. එහෙනම් අපි කොහොමද කරන්නේ? රුපියල් 6000. 6000ට වැඩි කිරීම 100ට 9. ඔන්නම ලියනවා අපි. 6000 වැඩි කිරීම 100න් 9. එතකොට එහෙනම් පුතේ මේ බිංදු වලට බිංදු 1 2 මෙතන බිංදු 1 2 කපන්න පුළුවන්. නේද? එතකොට හරේ ලවේ තියෙන බිංදු අපිට කපලා දාන්න පුළුවන්. එතකොට සමානයි. නවරක් බිංදුව බිංදුවයි නවරක් 6 54. අන්න එතකොට උත්තරය ලැබෙන අපිට 540. මතක හිටුව අවසාන උත්තර ලියද්දි ඒකක පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් අවසාන මුදල රුපියල් 540ක් වෙනවා මේ බද්ද. ඒතර බද්ද 540යි අපෙන් අහන්නේ අය කරනු ලැබේ මෙම වටිනාකම ගෙවිය යුතු තීරු බදු මුදල කීයද කියලා. එහෙනම් අන්න බදු මුදල රුපියල් 540යි. සමහර වෙලාවට මේ වගේ ඒවා දීලා ඕගොල්ලොන්ගෙන් බදු ගණන් වලදී විශේෂයෙන් තීරු බද්ද නම් එහෙම වෙන්නේ නැහැ. නමුත් වෙනත් බදු වලදී සමහර ලාවට අහනවා මේ කාර්තු ගැන හැම හොඳේ මතක තියාගන්න දැන් තීරු බදු කාර්තු වලට අය කරන්නේ නැහැ. නමුත් වරිපණම් බදු වගේවා ආදායම් බද්ද වගේවා අහද්දි මේ කාර්තුව මේක විභාග ප්‍රශ්න වලටත් නිතරම එළ දෙනවා. කාර්තුවක් කියලා කියන්නේ හැමතිස්සෙම මාස 3ක කාල සීමාවක්. ඒතර අවුරුද්දට දෙනවා කාර්තු 4ක්. ඒතර අවුරුද්දට බදු මුදල හෙව්වොත් එවැනි අවස්ථාවක කාර්තුවකට බද්ද කොච්චරද කියලා හොයන්න කිව්වොත්
ඔයාලා එක හතරෙන් බෙදලා උත්තරේ දාන්න ඕන. දැන් තීරු බද්ද නම් එහෙම ප්‍රශ්නයක් නෑ. එතකොට ඔන්න පළවෙනි ගානට අපේ උත්තරේ. හරි. දැන් අපි යමු දෙවෙනි ගානට. හරි. දෙවෙනි ගාන බලන්න. මෙන්න මම ආපහු පෙන්නන්නම් ඕගොල්ලෝ පේපර් එක. පේපර් එකේ තියෙනවා මෙන්න දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගාන. එක්කද? මොකද්ද? x වර්ගයේ ධන 3x ඍණ 10 x වර්ගය ධන 3x අඩු කිරීම 10 සාධක සොයන්න කියලා දී. අන්න සාධක සොයන්න කියලා දී. දැන් අපි කොහොමද මෙවැනි ත්‍රිපද ප්‍රකාශනයක සාධක හොයන්නේ කියලා පොඩ්ඩක් කතා කරමු මෙතනදී. ත්‍රිපද ප්‍රකාශනයක සාධක හොයන විදියක් තියෙනවනේ. ඕන දැන් මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් අපෝ. කොහොමද කරන්නේ? ඕනම ත්‍රිපද ප්‍රකාශනයක් දුන්නොත් පුතාලා කරන්න ඕන. ඒකේ තියෙන මෙන්න මේ වර්ගයේ තියෙන පදයක් තියෙනවා. මේ වර්ගයේ තියෙන පදයක් තියෙනවා. ඒකෙම වර්ගයේ නැති. ඒ කියන්නේ මෙතන වර්ගයේ වෙන්නත් පුළුවන් වෙනත් බලයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ වැඩි බලය. අපි හිතමු වැඩි බලය කියලා. වැඩි බලයේ තියෙන පදයයි අඩු බලයේ ඊට වඩා අඩු බලයක් තියෙන පදයයි නියත පදයයි. මේක මේ 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 වගේ වර්ගද සමික් මේ මේ ප්‍රකාශන ලියන විදියක් තියෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ VG පදවල බල තියෙන ප්‍රකාශන ලියන විදියක් තියෙනවා. දැන් ඊතර ලියන්නේ හැමතිස්සෙම බලය වැඩි එකකින් නම් ක්‍රමයෙන් අඩු වෙලා යන විදියට ලියන්නේ. අවසානට තමයි නියත පදෙන්නේ. ඒ ඒ ප්‍රමිතියට තමයි මේ ගාන ලියලා තියෙන්නේ. ඊතර කොහොමනත් අපිට පේනවා ඊතර එහෙනම් අපි කියනවා මේ මුලින් තියෙන පදේ. හරි වගේ බල අනුපිළිවෙලින් ලියුවෙන් පස්සේ මුලින් තියෙන පදයයි මේ අග තියෙන නියත පදය දෙක අපි ගුණ කරනවා. ඊතර මේ දෙක ගුණ කළොත් එනවා x වර්ගයේ ඍණ 10න් වැඩි කළොත් මොකක්ද උත්තරේ? ඍණ 10යි x වර්ගය කියනවා. මෙහෙමනේ ඍණ 10යි x වර්ගය. හරි. දැන් එතකොට මේ ඍණ 10යි x වර්ගය මෙන්න මේ 10 සාධක දෙකකට කඩන්න ඕන පුතාලා එකතු කළාම ඒ දෙකේ උත්තරය එකතු කළාම මෙතන උත්තරේ තියෙන කීයද? 3. මෙන්න මේ 3 වෙන විදියට. එතකොට බලන්න 10 සාධක කරන විදි කිහිපයක් තියෙනවා. එකක් තමයි 10 වරක් එක. දැන් අපිට පැහැදිලිවම පේනවා 10 වරක් එක ගැලපෙන්නේ නැහැ. 10 එක එකතු කළොත් 11යි 10න් එකක් අඩු කළත් 9යි. නේද? එක්කෝ දැන් මේ දෙක එකතු වෙන්න ඕනේ එක්කෝ එක අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමනේ මෙතන තියෙන්නේ මේ ඍණ ගණක්නේ තියෙන මේ ඍණ 10නේ. එතකොට මේ දෙක ගුණ කළාම ඍණ උත්තරයක් එන්නේ බෑ. ඍණ උත්තරයක් එනවා අනිවාර්යෙන් මේ එකක් දාන එකක් ඍණ වෙන්න ඕනේ නේද? එහෙනම් අන්න හොඳට තව දෙයක් මතක තියාගන්න මේ ඍණ සංඛ්‍යාවක් සාධක වලට කැඩුවොත් අනිවාර්යෙන්ම මේ පද දෙකෙන් එකක් ධන වෙලා එකක් ඍණ වෙන්න ඕන. එතන මෙතන තියෙන පදය අනුව අපි එක ධන ඍණ දාගන්න පුළුවන්. බලමු අපි. ඊට පස්සේ තව 10 එන විදිහක් තමයි මොකද්ද? පස්සරක් දෙක. අන්න හොඳයි නේද ඒක? පස්සරක් දෙක නැත්තම් දෙවරක් පහ. රයිට්. දැන් අපි හිතමු දෙවරක් පහ කියලා මං ගත්තා කියලා. අන්න හොඳයි දැන් සාධක දෙක දෙවරක් පහ. හැබැයි පුතාලට පේනවා 2යි 5 එකතු කළොත් කියද? 7යි. මෙතන තියෙන 3යි නේ. එහෙම වෙන්න බෑ. ඇයි මේක එහෙම වෙන්න බැරි? මේ තියෙන මෙතන ඍණ 10යි. ඍණ 10 වෙන්න බෑ. ධන 2යි ධන 5යි ගුණ කළොත් ධනයි ධනයි ධන වෙලා මෙතන මං කලින් අර ධන ඍණ උගන්වලා තියෙනවා බලන්න මේ වීඩියෝ එක ධනයි ධනයි ගුණ වුණොත් ධන වෙන්න ඕනේ. එතකොට මෙතන අනිවාර්යයෙන් මේ පද දෙකක ඍණ වෙන්නම ඕනේ. එතකොට කොයිකද අපිට ධන දාගන්න වෙන්නේ කොයිකද ඍණ දාගන්න වෙන්නේ? එතකොට ඔයාලට පේනවා මෙතන 3 උත්තරේ ඉන්නවා. එහෙනම් 3ක් උත්තරේ ඉන්න නම් අනිවාර්යයෙන් වැඩි එක ධන වෙන්න ඕනේ. එහෙනම් මේක ධන වෙලා මේක ඍණ වෙන්න ඕන. අන්න එහෙනම් මේ පද දෙක අපි ලකුණු කරගන්නවා. එතකොට මොකද්ද? මේක ධන කියලා දාගන්නවා. මේක ඍණ කියලා දාන්න. දැන් හරිනේ. දෙවරක් පහ 10යි ඍණයි ධනයි ඍණ. ඍණ 2යි ධන 5යි එකතු කළාම ධන 3 එකත් හරිනේ දැන්. රයිට්. හැබැයි මෙතන දැන් x වර්ගයක් තියෙනවා. දැන් දෙවරක් පහ මේ මුල කෑල්ල හරිද? හැබැයි මෙතන x වර්ගය ගන්න නම් අපිට මෙතෙන්ටත් x දාලා මෙතෙන්ටත් x දාගන්න ඕන. දැක්කනේ. දැන් දෙවරක් පහ 10යි x x කලින් වැඩි කළාම x වර්ගය. එහෙනම් දැන් ඇත්තටම මොකද්ද මේ අපි කලේ? මේ පොඩි උපක්‍රමයක් පාවිච්චි කළේ. ඒ උපක්‍රමය තමයි මෙන්න මේ තියෙන 3x. මේ 3x අපි කෑලි දෙකකට වෙන් කරගත්තා. ඔගොල්ලෝ කලින් සාධක ගණනේදී ඉගෙනගෙන තියෙනවා. පද හතරක් තියෙනකොට ඒකෙන් අර දෙක 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 වෙන වෙනම අපිට අරගෙන සාධක ගන්න පුළුවන්. ඒක තමයි මේ උපක්‍රමයේ පාවිච්චි කළේ. එතකොට මේ ධන 3x මොකද කළේ? කෑලි දෙකකට කඩාගත්තා. ඒකයි මේ කළේ. එතකොට එහෙනම් අපි දැන් මෙතන ලියනවා x වර්ගය අපි හැම ලියමු. මුලින් තියෙන x වර්ගය අපි හැම ලියමු. ඔන්න අපි x වර්ගය ලිව්වා. හරි. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ ධන 3x වෙනකොට දැන් මේ ආපු සාධක දෙක ලියනවා. දැක්කද? දැන් මේ ආපු සාධක දෙක මොකද්ද? මොකද්ද අපිට ආපු සාධක දෙක? ඍණ 2යි x සහ ධන 5යි x දෙක. මේ ධන 3 තමයි දැන් මේ කෑලි දෙකකට කඩලා හදාගත්තේ. මේ පොඩි උපක්‍රමයක් පාවිච්චි කළේ මෙතන. ඊට පස්සේ මේ ඍණ 10 මම අයිත් එහෙමම ලියනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ගාන අපි සුපුරුදු විදිය ගානක් දැන් තියෙන්නේ. මොකද්ද? අන්න සාධක. මේ දෙකෙන් අපිට සාධකයක් දැන් ඉවත් කරගන්න පුළුවන්. මොකද්ද ඉවත් කරගන්න පුළුවන් සාධකේ? x අපි ඉවත් කරනවා. හරි. එතකොට x වර්ගය x සාධකේ අයින් කළාම ඒ කියන්නේ x වර්ගය x වලින් බෙදනවා අපි නේ. x වර්ගයේ x වලින් බෙදුවහම උත්තරය ඉදිරියනවා x නේ. දැන් මෙතන තියෙන ඍණ 2x x වලින් බෙදුවොත්
මොකද්ද ඉතුරු වෙන්නේ x කැපිලා ගිහිල්ලා ඉතුරු වෙනව මොකද්ද ඉතුරු වෙනවා ඔව් 2 හරි මේ දෙකෙනුත් සාධකයක් ගන්න ඕන අපිට මේ දෙකෙන් සාධකයක් ගන්න පුළුවන් මොකද්ද මෙතන ධන 5 තියෙනවා මෙතන 10 තියෙනවා එතකොට 5 සාධක කරන්න පුළුවන් නේද රයිට් මම මෙතන කරන්නේ ධන 5 සාධක කරනවා එතකොට ධන 5 සාධක වුණොත් 5x 5න් බෙදුවහම මෙතන ඉතුරු වෙනව මොකද්ද x ඍණ 10 5න් බෙදුවහම 2යි දැක්කද දැන් හරි ෂෝ මොකද්ද ෂෝ දැන් පේනවද මේ x ඍණ 2 නැවත අපිට පොදු සාධක කරගන්න පුළුවන් එහෙනම් අපි x ඍණ 2 නැවත පොදු සාධකයක් ඉදිරිපත් කරනවා මෙතනින් ඉතුරු වෙනව මොකද්ද x මෙතනින් ඉතුරු වෙනව මොකද්ද ධන 5 අන්න අපිට උත්තරේ ලැබෙනවා එහෙනම් x ඍණ 2 x ධන 5 කියලා හරිද right.